ප්‍රතිය නිර්යාණය හා නිර්යාන ආවරණය ආලෝක සඥං அறிයානං නெයානං තායච ආලෝක සඥාය அறிය නීයන්ති තීනමිද්ධං அறிයානங නයානාවරණං තෙනච තීනමිද්ධේන නවතත්තා ආලෝක සඥන් அறிයානං නெයානங න්පජානා තීතිී තීනමිද්ධං නෙයානා වරනං තේරුම ආලෝක සං්ඥා ආර්යන්ගේ නිර්යාණයකි එනම් ආර්යන් සංසාර දුක්खේ නික්මයාමට උපකාර කරගන්නා වූ යානයකි ඒ ආලෝක සංඥාව කරනකොට ආර්යෝ සංසාරයෙන් නික්මිති ද් ආරයන්ගේ නික්මීමට ආවරණයකි ඒ තීනමිද්ධයෙන් ආරියන්ගේ නිර්යාණය වූ ආලෝක සඥාව නොලබති එබැවින් තීනමිද්ධය නිර්යාන ආවරණයකි ආලෝකය සිත ප්‍රබෝධ කරන්නකි ත්‍රියාකිරීමේ උත්සාහය ඇති කරන්නකි අඳුර සිතේ ප්‍රබෝධය නැතිකරන වීරය නැති කරන සිත හකුළුවන අලස බවට පමුණුවන දෙයකි එබැවින් මනුෂ්‍යයෝ ආලෝකය ඇතිකල්හි ඒ ඒ ක්‍රියා කරමින් කල් යවති අඳුර ඇතිකල් හි වැඩ නවත්වා නිදති ආලෝකෙ ඇතිකල්හි වෝද ආලෝකය ඇති බව පිළිබඳ හැගීම නැතිවී ගියහොත් සිත හැකිලී බරවී දූවිලිවී නින්දට වැටති. අඳුරහි වුවද ආලෝකය ගැන හැඟීම ඇති ආලෝකවත් සිතක් ඇති තැනැත්තාට නොනිදා ක්‍රියා කළ හැකිය. මේ කරණුවලින් ආලෝක සං්ඥා නම් වූ ආලෝකය පිළිබඳ හැඟීම ඇති බව, සත්වයාගේ සිත ප්‍රබෝධවීමටත් ඒ හැඟීම නැති බව, හැකිලීමට බරවීමට චිත්තවේගය හීනවීමටත් කරුණුවන බව දත හැකිය. විවේකස්ථානයක නිශ්චලව හිද උදරේ පිින්බීම් හැකිලීම් ආදී යම් කිසිවක් සිහිකිරීම් වශයෙන් භාවනාවී යෙදන පින්වතාට ආලෝක සඥාවත් ආලෝකවත් සිතත් උපකාරකය. ආලෝකවත් සිත යනු ආලෝකය ඇතිකල් හි යම් දෙයක් ඇසට පෙනෙන්නාක් මෙන් තමා සිහිකරන දෙය පැහැදිලි ලෙස දක්නා සිතය. එක් කිරියව්වකින් හිද එක දෙයකටම සිත යොමුකරගෙන ඉන්නා කල්හි යෝගාවචරයාගේ සිත වෙහෙසට පත් වෙයි. ආලෝක සංඥාව නොතිබුනහොත් අවස්ථාවේදී සිත දුබල කරන සිත හකුළුවන සිතෙහි බරබව අකර්මං්‍ය බව ගිලන් බව ඇති කරන තීනමිද්ද නම් වූ නීවරණය පහසුවෙන්ම යෝගාවචරයාගේ සිතට පැමිණේ. එන් දුබල කරනු ලැබු සිත් ඇති යෝගාවචරයාට සිත යම්කිසි එක් අරමුණකට නැවත නැවත යවීම බරක් ඔසවාගෙන ඇවිදීමක් වැනිවෙයි. ඔහුට පෙරසේ ඉක්මනින් භාවනා ආරම්මනයට යැවිය නොහැකි වෙයි ඉතා සෙමෙන් ඉතා අමාරුවෙන් ඔහු භාවනාසිත පවත්වයි. එසේ පවත්වන භාවනාව දුපල බැවින් එයින් යෝගාවචරයාගේ සමාධී ප්‍රඥ්ඥාවෝ නොවැඩෙති විසින් ආලෝක සංඥාව උපදවා ඒ තිීනමිද්‍යය දුරුකර නොගතහොත් ඇසිල්ලකින් නින්දට වැටී ඔහුගේ භාවනාව ඇසිල්ලකින් නවතිී පළදායක වන පරිදිී භාවනාව පැවැත්වීමට ආලෝක සංඥාව වුවමනාමය එබැවින් ඒ ආලෝක සංඥාව ආර්යන්ගේ නිර්යාණයක් කියැයි කියනු ලැබේ ඳටම ආලෝකය ඇති දවල් කාලය වෝද තිීනමිද්්‍යය පැමිණියහොත් යෝගාවච්චරයා හට ආලෝක සංඥාව නැතිවී අන්දකාර සංඥාවක් ඇතිවී නිදිමත ඇතිවෙයි එබැවින් තීනමිද්්‍යය ආලෝක සංඥාාව සංඛ්‍යාත නිර්යාණය නැතිකරන ආවරණය කරන නිර්යා ආවරණයක්යැයි කියනු ලැබේ නිதிමත නැතිකිරීමේ ක්‍රම හතක් එක් සමයක්කී මුගලන් මහතරුන් වහන්සේ මගදරට කල්ලවාලමුත්තනම් ගමසමීපයේ මහවනයහි මහනදම් පුරණ සේක් සක්මන් කරමින් භාවනාකිරීමෙන් වෙහෙසට පත්ව සක්මන කෙලවර හිந்த නිදාවැටමින් හුන්සේක ල මහතරන් වහන්සේ එසේ නිදා වැටමින් වැඩ ඉන්නා බව තතාගතයන් වහන්සේ දිවැසින් දැක එතනට වැඩ වදාරා පනවනලද අසුනෙහි වැඩහිද. මොගගල්ලානය නිදාාවටනෙහි දැයි වදාලසේக. එසේ ස්වාමීණயைයි මුගලන් මහතෙරන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහසේ මුගලන් මහතරන් වහන්සේට මතු දැක්වෙන කරුණු හත වදාළ සේක එක මොග්ගල්ලානය යමක් සිහිකරමින් වෙසන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නොකර හැරව එසේ කළකල්හි තට එයින් නිදිමත දුරු විය හැකිය දෙක එසේ කිරීමෙන්ද ඒ නිදිමත දුරු නොවවහොත් අසා ඇති දැනගෙන ඇති ධර්ම සිහි කරන්නට ඒවාගෙන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොගගල්ලානය එසේ කරමින් වෙසන කල්හි තට නිදිමත දුරු විය හැකිය. තුන මොගගල්ලානය එසේ කරන කල්හි දුතාගේ නිදිමත නොදුරු වී නම් අසා ඇති පුහුණු කර ඇති බණදහම් විස්තර වශයෙන් සජ්ජායනා කරව එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිමත දුරු විය හැකිය හතර මොගගල්ලානය එයින්ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන්දක අල්ලා ඒ මේ අතට ඇදීම කරව වලින් තදින් ඇඟ පිරිමැදීම කරව එසේ කරන කල්හි තාගේ නිදිමත දුරු විය හැකිය පහ මොගගල්ලානය එයින්ද තාගේ නිදිමත දුරු නොවහොත්ඇද ඇතමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව අහසේ තරු දෙස බලව සමහරවිට එයින් තාගේ නිදිමත දුරු විය හැකිය හය මොක්ගල්ලානය එයින්ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිතෙහි ඇතිකර ගනුව දවල් යනහැගීම ඇතිකර ගනුව දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇතිකර ගනුව ්‍රාත්‍රියේහිමෙන් දවාලේහිත් ආලෝක ස්ඥාව ඇතිකරගනුව. සිත ආලෝකවත් කරගනුව එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරු විය හැකිය. හත මොග්ගල්ලානය එසේ කිරීමෙන්ද තාගේ නිදිමත දුරු නොවේනම් ඇතුළතම තබාගන්නාලද, චක්ෂුරාද්‍රී ඉන්ද්‍රයන් ඇතුව පිටතට නොයවූ සිත් ඇතිව සක්මන් කරව එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය. මොගගල්ලානය එයින්ද තට නිදිමත දුරු නොවේනම් දකුණ වැලේට හැරී එක් පයක් මත අන්පය මදක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහසාවෙන් සයනය කරව නිந்தෙන් අවදි වූ විට වහා නැගිටිය යුතුය මෙසේ තතාගතයන් වහන්සේ වදාළ සේක මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍රයකින් ගන්නා ලදී. චතුර්ථ නිර්යාණය හා නිර්யானන ආවරණය අවිக்கපෝ அறிයානங නීයානங තන අවි්‍යපේන அறிිය නීයන්ති උද්දक्षங නයානා වරணං තේන උද්ධ්ചේන නවතතා අවිකපං அறிයානங නීයානங නපජනාතීති උද්දச்சங නීයානා වරන තම අක්ෂේපය හෙවත් සමාධිය ආර්යන්ගේ නිර්යාණයකි හෙවත් ආර්යාහට සංසාරයෙන් නික්මයාමට උපකාරවන්නකි. ඒ සමාධියයෙන් ආර්යයෝ සංසාර දුක්කයෙන් නික්මැති. උද්ධච්චය ආරයන්ගේ නිර්යාන ආවරණය කරන්නකි. ඒ උද්ධච්චයෙන් ආවරණය කරන බැවින්, සමාධි නැමැති ආරියන්ගේ නිර්යාණය නොලබන බැවින් බුද්ධච්ච නර්யான ආවරණයකි. සිත යම් අරමුණකට පැමිණේනම් යම් අරමුණක් සිතට හසුුවේනම්. ඒ අරමුණුවල සිත මනාකොට පිහිටවන්නා වූ එක්තරා චෛතසික ධර්මයකට සමාධියයයි කියනු ලැබේ. නැවත නැවත සිත එකම අරමුණක පැවැත්වීම පොරුදු කිරීමෙන් සමාධිය දවුණුවෙයි. දියුණු වීම යනු ක්‍රමයෙන් බලවත්වීමය. විදර්ශනා කරන යෝගාවච්චරයා විසින්, චක්කු, සෝත, ගාන, ජිවහා, කාය, මන යන සදරට පැමිණෙන සෑම අරමුණක්ම, ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගලආදී වශයෙන් වරදවා නොගෙන ඒ අරමුණු සම්බන්ධ ප්‍රඥපතන් නොගෙන රූපයක්ය ශබ්දයක්ය ගන්ධයක්ය රසයක්ය ස්පර්ශයක්ය පරමාර්ථය පමණක් ගැනීම වශයෙන් පැහැයක්ය ස්වභාව ධර්මයක්මය කියාම ඒ ඒ අරමුණ විදර්ශනා කිරීම් වශයෙන් මැනෙහි කරනු ලැබේ සේ කරන්නා වූ යෝගාවචරයාගේ සිත, සමාධිය දියුණු වූ කල්හි. ඒ සමාධියෙන් ඒ ඒ අරමුණුවල මනාකොට පිහිටවනු ලැබේ. තදින් කාවද්දනු ලැබෙයි. සමාධිය දියුණු වූ පසු යෝගාවචරයාගේ සිත්. තෙත් මැටිගුලු සමෝහයක් ගෙන ගල්තලාවක් මත එකින් එක අතහරින කල්හි සෑම මැටිගුලියක්ම වැටන වැටන තැන ගල්තලාව බදාගෙන එහිම නිශ්චලවන්නාක් මෙන්ද බරසහල් මිටි සමූහයක් රියකින් ගෙනවුත් එකින් එක බිමදමන කල්හි ඒවා වැටනවැටනතැන නිශ්චලව පිහිටන්නාක් මෙන්ද. ආරම්මනයෙහි නොසලී පිහිටන්නේය ලොකු කළුගල් කැට රාශයක් කරත්තයකින් ගෙනවුත් බුරුල් පොළොවකට එකින් එක විසිකරන කල්හි පොළොවට වැටනවැටන කළුගල් කැටය ඒ ඒ තැනම පොළොවෙහි කාවදෙන්න්නක් මෙන් දියුණු වූ සමාධියයෙන් යුක්තවන සිත පැමිණෙන පැමිණෙන අරමුණෙහි කාවැදෙන්න්නේය අරමුණෙහි සිත නිශ්චලව පිහිටන කල්හි සිත කාවැත්දෙන කල්හි. එහි තත්වය ඇති හැටියට පෙනෙන නුවන ඒ අනුව ඇතිවන්නේය. ඒ නුවන ක්‍රමයෙන් වැඩි ලෝකයේ සැබෑ තත්ත්වය දැක සැබෑ සැපය වූ නිවන දැක ආර්වයෝ ගිනිගත්ගේකින් නික්ම පලායන්නවුන් මෙන් ගිනි එකොළහකින් දැවෙන මේ ලෝකෙන් නික්ම සාන්ත සීතල ස්වභාවය ඇති පරම සුخය වූ ලෝකෝත්තර නිර්වාණයට පිවිසෙති එබැවින් චිත්ත සමාධිය ආරයන්ගේ නිර්යාණයක් යැයි කියනු ලැබේ උද්දච්ච යනු සිත වෙව්ලන සොලවන එක්තරා චෛතසික ධර්මයකි යුක්තවන සිත නිතරම ගන්නාලද අරමුණෙන් ඉවතට පනින්නට තැත්කරන ස්වභාවෙන් යුක්තවෙයි. උද්ධච්චය අකුසල චෛතසිකයක් වන බැවින්, විදර්ශනාභාවනා්චිත්තය කිසි කලෙක උද්දච්චයෙන් යුක්ත නොවෙයි. එහෙත් විදර්ශනා කරන යෝගාවචරයාගේ සන්තානයෙහි විදර්ශනා චිත්තයන්ගේ අතර උද්ධච්චයෙන් යුක්ත සිත් ඇතිවන්නට පටන් ගතහොත් ඒවා නිසා විදර්ශනාචිත්ත සමාධිය දුබලවෙයි. උද්දච්චය බලවත්ව ඇතිවුවෝහොත් විදශනාචිත්ත සමාධිය හොඳටම දුබලවෙයි. තරමකට ඇතිවුවහොත් තරමකට දුබලවෙයි භාවනා කරන අතර උද්ධච්ච සහගත සිත් ඇතිවන්නට පටන්ගතහොත් විදර්ශනා කරන යෝගාවචරයා හට කිසි කලෙක ලෝකෝත්තර මාර්ගඵලයන් ඇතිවන තරමයේ සමාධියත් ඇති නොවෙයි. එබැවින් උද්දච්චය නිර්යාන ආවරණයක්යැයි කියනු ලැබේ. පංචම නිර්යාණය හා නිර්යාන ආවරණය தம் வவத்தானங அறியானங நேயானங தேனச்ச தம்ப வவத்தானேන அறியா நீேயந்த விஜகிச்சா நேயானாவரணங தாயச்ச விஜகிச்சாய நிவுத்தத்தா தம்ப வவத்தானங அறியானணங நெயானங න பஜானத்திீ த விகிச்சா நெயானவரணங தேரும ස්සලා කුසල ධර්මයන් නිවැරදි ලෙස වෙන් කොට දැනගන්නා ඥානය කරනකොටගෙන ආර්යේෝ සංසාරය නැමැති බධනාගාරයෙන් බැහැරවෙති විචිකිච්චාව නිර්යාන ආවරණයකි ඒ විචිකිච්චාවෙන් ආවරණය කරනු ලැබීම නිසා දම්ම වවත්තාන නම් වූ ආරියන්ගේ නිර්යාණය ඇති නොවන බැවින් ිචිචාව නිර්යාන ආවරණයකි. ඉහත දැක්වුණු පාටේහි දම්ම වවත්තානයයැයි කියා තිබෙන්නේ, මෙය කුසය, මෙ අකුසලයකි, මෙය කුසල අකුසල නොවන දෙයකි කියා, ඒ ඒ ධර්ම නොවරදවා දැනගන්නා ඥානයටය. ඒ ඥානය ඇති තැනැත්තා, කල අකුසලයන් දැන සුවසන්තානයහි ඇතිවන්නට ඉඩ නොදීම් වශයෙන් අකුසලයන් බැහැරකොට නැවත නැවත උපදවා ගැනී වශයෙන් කුසල ධර්ම වඩා නිවන් පසක්කොට සංසාරණැවෙති බන්ධනාගාරයෙන් මිදෙ. අකුසල් බැහැලකොට කුසල් වඩා නිවනට පිවිසන තැනැත්තාහට සංසාරයෙන් මිදීමට උපකාර වන බැවින්. කුසලා කුසලයන් දැනගන්නා වූ නුවන නිර්ාණයක් යැයි කියනු ලබේ. පින් පවු් නොහදුනන පින් පව් ගැන සැක ඇති තැනැත්තා පවිந்த නොවැලගේ කුසලද නොවඩයි එයින් ඔහුට සසරම රඳී ඉන්නට සිදවෙයි ඒ සැකය පවත්නාතුරු කුසල අකුසලයන් නියම වශයෙන් දැනගන්නා නුවන සත්වයාට පහළනොවේ. යම්කිසි ආකාරයකින් ඇති වූ කුසල අකුසලයන් දන්නා නුවනද සැකඇතිවීමේදී අභාවයටයයි. එබැවින් කුසල අකුසලයන් පිළිබඳ වූ විචිකිිච්ඡාව නිෙරියාන ආවරණයක් යැයි කියනු ලැබේ. නියම විදර්ශනා භාවනා කුසලය හා විදර්ශනා නොවන භාවනාත් විදර්ශනාවට උපකාරවන කුසලයන් හා ඊට උපකාර නොවන කුසලයන්ද තත්පුූ පරිදි දැනගැනීමට සමත් නුවන විදර්ශනා කරන යෝගාවචරයන් හට විශේෂයෙන්ම නිර්යාණයක් වන බව සැලකිය යුතුය. විදර්ශනාව වනාහි ප්‍රත්්‍යක්ෂ විදර්ශනාවය අනුමාන විදර්ශනාවයැයි දෙපරදී වෙයි. ඒ ඒ අවස්ථාවන්හි සුව සන්තානයහි උපදිනා වූද, ඉපිද සන්තති වශයෙන් පවත්නා වූද. නාමරූපයන් හැකිතාක් තමාගේ නුවනට හසුකරගෙන ඒවා නාමරූප වශයෙන් ද, අනිත්‍යාදී වශයෙන්ද, මෙනෙහිකිරීම් වශයෙන් පවත්වන භාවනාව, ප්‍රත්්‍යක්ෂ විදර්ශනාවය පිම්බීම් හැකිලීම්, යෑම්, සිටීම්, වාඩිවීම්, වැතිරීම්, දිගුකිරීම්, හැකිලවීම් ආදිය සිහිකරන්නා වූ යෝගාවචරයා විසින් කරන්නේ පිම්බීම් හැකිලීම් ආදී ක්‍රියා අනුව සුවසන්තානයහි උපදිනා වූද පරම්පරා වශයෙන් පවත්නා වූද මරූපයන් බැලීමය ය ප්‍රත්‍යක්ෂ විදර්ශනාවය වර්තමාන නාමරූපයන් සිතට හසුකර ගත හැකිවන්නේ පිම්බීම් හැකිලීම් ආදී ක්‍රියා අනුවය පිම්බීම් හැකිලීම් ආදිය යෝගාවචරයන් සිහිකරන්නේ එහෙයිනි ්‍ර්‍යක්ෂ නාමරෝපයන් පිළිබඳ වූ විදර්ශනා ඥානය ති්‍යුණ වූ පසු ප්‍ර්‍යක්ෂ නාමරූපයන් අනුව ප්‍ර්‍යක්ෂ නොවූ අතීත අනාගත නාමරූපයන් හා ස්ුවසන්තානයෙන් පිටත වූ නාමරූපයන්ද විදර්ශනා කළහැකි ශක්තිය යෝගාවචරයාට ලැබෙන්නේය ප්‍රත්්‍යක්ෂ නාමරෝපයන් අනුව ප්‍රත්්‍යක්ෂ නොවූ නාමරෝපයන් ගැන පවත්වන විදර්ශන අනුමාන විදර්ශනාවය. මේ ප්‍රත්්‍යක්ෂ අනුමාන විදර්ශනා දෙක හැර තවත් විදර්ශනාවක් නැත්තේය. කිසි නාමරෝප ධර්මයක් තමාගේ නුවනට හසුකර නොගෙන වචනවල එල්ලී පොතෙහි ඇතිහැටියට පං අනිච්චං වේදනා අනිච්චා යනාදීන් සිහිකිරීම හෝ, සජ්්‍යායනා කිරීම, ප්‍රත්‍යක්ෂ විදර්ශනාවද නොවෙයි. අනුමාන විදර්ශනාවද නොවේ. මේ යෝගාවචරයන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. විදර්ශනා භාවනාවට උපනිශ්වය වනු පිණිස පවත්වන සීල දුතාග, සමත ආදිය විදර්ශනාවට උපකාර කුසලයෝය. සංසාරෙන් එතරවනු රිසියෙන් විදර්ශනා කරන යෝගාවචරයන්ට ඒ විදර්ශනාව නියමාන්දමින් කළහැකි වන්නේ ඉහතකි කරුණු කිරිසිදු ලෙස දැනගැනීමට සමත් නුවනක් ඇතිහොත්තය. ඒ කරුණු පිළිබඳ නුවන විදර්ශනා කරන යෝගාවචරයන්ට විශේෂයෙන්ම නිර්යාාණයක් වන බව කිව යුත්තේ එහෙයිනි. සත්හරි කංකති විචිකිච්චති, ධම්මේ කංකති විචිකිච්චති යනාදියෙන් කරුණු අටක් පිළිබඳ වූ විචිකිච්චාවක් පොතෙහි බොහෝ තැන්වල දක්වා තිබෙයි. බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, ධර්මය කෙරෙහි විශ්වාසය තබා. සසලදුකින් මිදී වන් පසක්කර ගැනීමේ බලාපොරොත්වෙන් භාවනාවට බැස සිටින යෝගාවචරයන්ට බුද්ධාදී අටදන පිළිබඳ විචිකිච්චාව ඇති වෙතත් ඇතිවන්නේ කලාතුරකිනි. ඒ අටවැදෑරු විචිිච්චාව බෞද්ධ යෝගාවචරයන්ට එතරම් බාධාවක් නොවේ. වොහෝසයින් ඕනට නිර්යාන ආවරණයක් වශයෙන් නැතිවන්නේ කරන භාවනා ක්‍රමය ගැන விචිகிච්ச்சාවය. සමහරවිට යෝගාවචරයන්ට සුවසන්තානයහි ඒ ඒ අවස්ථාවල උපදිනා වූද எපිද පරම්පරා වශයෙන් පවත්නා වූද நாමරෝපයන් මෙනහි කිරීම නියම විදශනාවද නැතහොත් නියම විදශනාව අනිකක්ද යන සැකය පහළවෙයි. ල භාවනා කරන පින්වතුන්ට ඇතිවන නපුරු විචිකිච්චාව එයයි. ඒ විචිකිච්ඡාව ඇතිවීමෙන් බොහෝ දෙනෙකුගේ භාවනා කර්මය නවතී. විචිකිච්චාව යෝගාවචරයන් මුලා කරන වංචක ධර්මයකි. උබය පක්හ සන්තීරණ खේන විචිකිච්ඡා වංචේතී යැයි දෙපක්ෂය පරීක්ෂා කරන ස්වභාවයාගේ ආකාරයෙන් විචිකිච්ඡාව වංචා කිරේය යැයි නෙත්ති අටුවාවෙහි දක්වා තිබෙන්නේ එහෙනි. බොහෝ යෝගාවචරයන් භාවනා ක්‍රමය පිළිබඳ වූ විචිකිිච්චාව නිසා භාවනාව නවත්වා හෝ නොමගට බැසහෝ සිටතත් විචිිච්චාව නිසා තමන් ඒ තත්ත්වයට වැටී සිටිනා බව, පින්වත්හූ නොදනිති. භාවනාක්‍රමය පිළිබඳ වැඩිදුර සෙවීමක් කරමු යැයි ඔවුහු විචිකිච්ඡාවට රැවටී සිටිති. උගත් නූගත් දෙපක්ෂයෙන් මේ විචිකිිච්ඡා නීවරණය වඩා ඇතිවන්නේ උගත් යෝගාවචරයන්ටය. කමටහන් දෙන ගුරුවරයකු ඇසුරු කරමින්, ගුවරයා කෙරෙහි විශ්වාසය තබා ගුරුවරයාගේ පිහිටෙන් භාවනාව පවත්වන්නට බලාපොරොත්තුවන වැඩි උගත්කම් නැති යෝගාවච්චරයෝ ගුරුවරයාගේ අනුශසනය අනුව භාවනාව කරගෙන ඇති ගුරුවරයාගේ කීමට උඩින් කල්පනා නොකරන්නා වූ ඔවුනට විජිකිච්චාව පහළවීම මදය නොවන තරමිය ගරුවරයකු නොමැතිව භාවනාව නොපැවැත්විය හැකිය. දැනගතයුතු බොහෝ ධර්ම දැන උගෙන ඇති බොහෝ පොතපත කියවා ඇති විදර්ශනා භාවනා ක්‍රමයකුත් හොඳින් උගෙන ඇති උගත් යෝගාවචරයන්ට ගුරුවරයෙකු ඇසුරු නොකොටද විදර්ශනා කළ හැකිය. එහෙත් නොගිය විරූ මගක් අනුන්ගෙන් අසා දැනගත් මග සලකුණු අනුව ගමන් කරන්නෙකුට මංසන්ධයක් පාසාම සැක ඇතිවන්නාක් මෙන් ගුරුවරෙකු නොමැතිව භාවනා කරන උගත් යෝගාවචරයාට නොෙක් දේගැන නිතර විචිකිච්චා ඇතිවෙයි එබැවින් භාවනාව දියුණුවීමට ඔහුට බොහෝ කාලයක් ගතවෙයි. සමහරවිට අරක්‍රමය හරි අයිද මේ ක්‍රමය හරි අයිද කියා? ක්‍රම අත්හදා බැලීමටම ඔහුගේ ජීවිත කාලය ඉවරවිය හැකිය. එබැවින් උගත් නූගත් කවුරුන් විසිනු පලපුරුදු ගුරුන් ඇසුරු කරමින් උපදෙස් ලබමින් විදර්ශනා කිරීම යහපත් බව කිවයුතුය. භාවනා මාර්ගය පෙළිබඳ විචිකිච්චාවල් ඇතිවන කල්ලෙහි සන්තානයේහි උපදින උපදින නාමරූපයන් නාමරූපාදී වශයෙන් සිහිකිරීම බැලීම විදර්ශනා කුසලයය යන ඥානය නොපිහිටයි. විචිකිිච්චාව පවත්නා කල්හි ඒ ඥානය ඇතිවන්නේද නොවෙයි. විචිකිිච්චාව නිර්යාණ ආවරණයක් යැ කියනුයේ එහෙයිනි. විදර්ශනා කුසලේ ඇතිවීම වලක්වන භාවනාක්‍රමය පිළිබඳ චිචාව නවත නවත ඇතින ඇතිව බොහෝ කල් පවත්නා කල් හි ඒ නිසාසියලු කුසලයන් ගේම ඇතිවීම වලක්වන නපුරුම විචිකිච්චාව වූ බුද්ධාදීන් සම්බන්ධ විචිකිච්චාවද ඇතිවිය හැකිය. එසේ නම් වුවහොත් මහත් නපුරකි එයින් මරණින් මතු අපායටට යන්නටද සිදුවිය හැකිය කරුණු මෙසේහෙයින් විචිකිච්චාවක් ඇතිවුවොහොත් එය ධර්මය විමසනු කැමැත්තය කියා සිතා එයට නොරැවටී ය දුරුකරගන්නට උත්සාහ කළ යුතුය. විචිකිච්චාව දුරකරන්නේද උපදින උපදින අවස්ථාවලදී එය විදර්ශනා කිරීමණ විචිකිිච්චාවක් සන්තානයෙහි උපනහොත් ් විචිිච්චාවක් යැයි සිහි කිරීමත් එපිද බිඳයාම සිහිකිරීමත් විචිච් විදර්ශනා කිරීමය එසේ කරන්නාාවූ යෝගාවචරයාට විචිකිිච්චාව වසඟ නොවී විදර්ශනා කරගෙන යාහැකය එයින් විචිකිච්චාවද දුරුවයි එසේ විදර්ශනා කිරීමෙන් විචිකිිච්ාව දුර නොවුව ධර්මදරයෙකු සොයාගොස් කරුණු අසා, ඒ විචිකිච්චාව දුරු කර ගත යුතුය. ධර්මදරයකු සොයාගත නොගතහොත් ඒ ගැන නොසිතා භාවනා කරගෙන යායුතුය. සමහර විට යම්කිසි දවසකදී භාවනා දියුණු වීමෙන්ද ඒ විචිකච්ඡාව දුරු විය හැකිය. ශෂ්ඨ නිර්යාාණය හා නිර්යාණ ආවරණය. ඥනங அறிයානங නයාන තනඥානන அறிයානයන්තිී අචා නයානා වරணங තාය අ්‍යාය නිවතත්තා ඥාන அறிයාන නයාන න පජනාතීති අචා නயானනආවරணங තේරම නාමරූප ආදිය තත්වාකාරයෙන් දක්නා විදර්ශනා ඥානය, ආරයන්ගේ නිර්යාාණයකි ඒ ඥානයෙන් ආර්යෝ සංසාරයෙන් නික්ම යති. නාමරූප ආදීන්ගේ සැබෑ තත්වය වසන අවිද්‍යාව නිර්යාණ ආවරණයකි. ඒ අවිද්‍යාවෙන් වසනු ලැබීම නිසා ඥානය නැමැති රයන්ගේ නිර්යාණය නොලබති එබැවින් අවිද්‍යාව නිර්යාන ආවරණයකි. සුව සන්තාානයහි ඒ ඒ අවස්ථාවල උපදින උපදින නාමරූපයන් සෙහිකිරීම් වශයෙන්, සතිපට්ඨාන භාවනාවහි යෙදෙන යෝගාවචරයාට අරමුණු කරා නැමිනැමී ඇදියද, සුව සන්තාානයහි, චක්ෂුරාදී දවාරහයහි ඇතිවන්නා වූ ධර්මරාශිය, නාමයෝය කියාද එසේම සුවසන්තානයහි ඇතිවන අරමුණු කරා නොනමෙන නොවැදෙන අන් අරමුණක් හා සම්බන්ධකමක් නැති ධර්මරාශිය රූපයෝය කියාද නාමරූප පිළිබඳ නිවැරදි දැනීම ක්‍රමයෙන් ඇතිවෙයි නාමරූප පරිච්චේද ඥානනම් වූ විදශනාඥානයයි. ඒ ඥානය දියුණුවෝ පසු යෝගාවචරයා හට ක්‍රමයෙන් ඒ නාමරූපයන් ඇතිවීමේ හේතුූන්ද පෙනෙන්නට වන්නේය. ඒ පෙනීම පච්චේ පරිග්ගා ඥානයයි. උපපත්ති හේතුූන්ද සහිතව නාමරෝපයන් දක්නා ඥානය දියුණුවීමෙන් පස්සු යෝගාවචරයා හට දක්නාලද නාමරූපයන්ගේ අනිත්‍ය ලක්ෂණය පෙනෙන්නා වූ නුවනද දුක්කලක්ෂණය පෙනෙන්නා වූ නුවනද. අනාත්ම ලක්ෂණය පෙනෙන්නා වූ නුවනද ඇතිවෙයි. ඉන් පස්සු යෝගාවචරයා හට සුව සන්තානයේහි නාමරූපයන් අතරක් නැතිව එපිද එපිද බිඳිබිඳී යන හැටි පෙනෙන උද්‍යව්‍ය ඥානය ඇතිවෙයි. මෙසේ ක්‍රමයෙන් ඇතිවන්නා වූ නාමරූපයන්ගේ සැබෑ තත්ත්වය දැනගන්නා වූ ඥාන බලයෙන්, ආර්ියයෝ නිවන් පසක්කොට සංසාරයෙන් එතර වෙති එබැවින් ඥානය ආරයන්ගේ නිර්්‍යාණයක්යැයි කියනු ලැවේ. සුවසන්තානයහි උපදිනා නාමරූපයන් නාමරූප හැටියට විදශනා කිරීමක් නැතිව. තමාගේ සිත ආරක්‍ෂා කිරීමක් නැතිව, රිසිසේ සිතට අකුසල පක්ෂයහි ගමන් කිරීමට ඉඩහැර සිටි නැතැනැත්තා හට නාමරූප හැටියට දක්නා නුවන ඇති නොවෙයි. ඔහුට ඒ නාමරූප සම්බන්ධය නැතිවන්නේ ඒවා තමා හැටියට දෙවියන් මිනිසුන් තිරිසුනුන් හැටියට පෙනෙන අවිද්‍යාවයි. නාමරූප නොදක්නා වූ ඔහුට නාමරූපයන්ගේ උත්පත්ති හේතු දක්නාා නුවන කවර ආකාරයකින්වත් ඇති නොවෙයි. ඔහුට ඇතිවන්නේ මමය සත්වයාය කියා, අවිද්‍යාව නිසා වරදවාගත්, නාමධර්ම සමූහයක් ඉබේම ඇතිවූ ඒවාය කියා හෝ, කකු විසින් මවන ලද ඒවාය කියා හෝ වරදවා ගන්නා අවිද්‍යාවය ඔහුට නාමරූපයන්ගේ අනිත්‍යභාවය දුක්හභාවය අනාත්මභාවය පෙනෙන නුවන ඇති නොවෙයි ඇතිවන්නේ ඒවා නිත්‍ය ඒවාය සැපය ආත්මයෝය කියා වරදවා ගන්නා අවිද්‍යාවයි සත්ව සන්තානයහි දීර්ඝකාලයක පටන් මුල් බැසගෙන තිබෙන ඒ අවිද්‍යාව ඉතා ශක්තිමත්්‍යය. දුරුකිරීමට ඉතා දුෂ්කරය. උපදින උපදින නාමරූප සිහිකිරීම් වශයෙන් විදර්ශනාවක් නැතිව වාසය කරන්නවුන්ගේ සන්තානයහි ඒ අවිද්‍යාව නිතර ඉපදීම් වශයෙන් ඉතා ගනට ඉතා දට පවති. දීර්ගකාලයක් අවිද්‍යාව තුළම සියල්ල කළ පුද්ගලයා හට විදශනාවට බටුයේ ඒ අවිද්‍යාව ලෙහෙසින් දුරු කළ හැකි නොවයි. ප්‍රඥප්තිය ඉක්මවා සංස්කාර ගණය බිධපියා පරමාර්ථය ලෙහෙසින් දැකිය හැක්කේ නොවේ. සන්තානයෙහි දීර්ඝ කාලයක් පැවැත්තා වූ අවිද්‍යාව අලුත් යෝගාවචරයාගේ භාවනාචිත්තය ඉදිරියෙන් ගමන් කරන්නාක් මෙන් පවතිී. අලුත් යෝගාවචරයාගේ භාවනාචිත්තය අවිද්‍යාව තුළ පවත්වන්නාක් වැනිද වෙයි. යමක් පෙනනු කල්හි පෙනේයයයි සිහිකරන්නා වූ යෝගාවචරයා හට චක්හු විஞ්ඥාණය වර්ණායතනය යන රමාර්ථධර්ම දෙක හසුවහොත් සත්‍යදර්ශනය ඇති වූ යේ වෙයි දැකීම සිහිකරන්නා වූ අලුත් යෝගාවච්චරයා හට දකිමී සිහිකරනු සමගම ඉදිරියට එන්නේ දක්නේ මමය පෙනෙන්නේ අසවල් දේය යන අවිද්‍යා සහිත හැඟීමය අලුත් යෝගාවචරයාගේ භාවනාචිත්තයට ඉදිරියෙන් අවිද්‍යාව ගමන් කරන්නාක් මෙන් පවත්නේයයිද භාවනාචිත්තය අවිද්‍යාව තුළ පවත්නාක් වැනිවේ යැයිද කියනුයේ එහෙයිනි. එසේ භාවනාවට පටන්ගත් තැනැත්තාගේ භාවනාචිත්තය ඉදිරියෙන් ගමන් කරන බැවිෙනුත් භාවනාචිත්තය වටකරගෙන සිටින්නාක්මෙන් පවත්නා බැවිෙනුත් මේ අවිද්‍යව ඥාන සංඛ්‍යාත ආරයන්ගේ නිර්යාය ආවරණය කරන්නකි සප්තම නිර්යාණය හා නිර්යාන ආවරණය පාමුජ්ජං அறிරියානං නයානං පාමුජේන අයානීයන්ති අරති නයානආවරනං තායච අරතියා නවතත්තා පාමු්ජංයාන නීයාන න පජනාතීති අර නයාවර භාවනා පිළිබඳ සතුට ආර්යන්ගේ නිර්යාණයකි ඒ සතුටින් ආර්යයෝ සංසාරය නික්මයති නාව පිළිබඳ නොසතුට නිර්යාන ආවරණයකි ඒ නොසතුටෙන් ආවරණය කරනු ලැබීම නිසා සතුට නැමැති ආරියන්ගේ නිර්යාාණය නොලබන බැවින් නොසතුට නිර්යාන ආවරණයකි. කලින් නොදැන සිටිය වූ හෝ වර්දවා තේරුම්ගෙන සිටිය වූ හෝ කරුණත් නියම හැටියට දැනගන්නට ලැබේ නම් එය කාහට වුවද සතුට ඇතිවන කරුණකි වෙන් වෙන් වශයෙන් එපිද එපිද බිනිමිදී යන පංචස්කන්ද සංඛ්‍යාත නාමරූප ධර්ම රාශිය එක් දෙයක් හැටියට වරදවා තේරුම් ගෙන ඒ එක්දේ මම කියාත් වරදවා තේරුම්ගෙන යාම් ඊම් කතාකිරීම් ඇසීම් බැලීම් ආදී ක්‍රියාරාශියක් වරදවා තේරුම් ගෙන සිටින්න වූ තැනැත්තාහට තමාගේ සන්තානයහි උපදිනා නාමරෝපයන් දෙස නුවනැස යොමා බලාසිටීම් වශයෙන් විදර්ශනා කරන කල්හි සිහිනුවන දියුණු තියුණුවත් වත් කලින් එක් පින්ඩයක් හැටියට සිතාඋන් දෙය දෙයක් නොව නාමරූපධර්ම රාශියක් බවත් යම් ඊම් කතාකිරීම් ආදී ක්‍රියා අලුත් අලුත් නාමරූපයන් හටගැනීමෙන් සිදුවන බවත් පෙනෙන්නට වෙයි එය සත්‍ය දැකීමය කලින් නොදන සිටි සත්‍ය පෙනෙත් පෙනෙත්ම යෝගාවචරයාට ඇතිවන්නේ සතුටකි සතුර නිසා ඔහුට විදර්ශනාව හැරදමන්නට නොසිතෙයි. නොනවත්වාම විදර්ශනාව කරගෙන යන්නට සිත්වෙයි. විදර්ශනාව කිරීම ඔහුට මිහිරිවෙයි. විදර්ශනාව ගැන උනන්දුව වැඩිවෙයි. ඒ උනන්දුවෙන් විදර්ශනා කරන්න වූ යෝගාවචරයාට සමාදියද සමාධිය අනුව පිළිවෙරින් විදශනා ඥානද ඇතිවෙයි විදර්ශනා කිරීමේදී නාමරූපයන්ගේ පෙනෙනීමෙන් ඇතිවන්නා වූ සතුට නිසා පිළිවෙලින් විදශනා ඥාන ඇතිකර ගැනීමෙන් ආෝ නිවන් පසක්කොට සංසාර දුක්කයෙන් බැහැරවෙති එබැවින් විදශනා කිරීමෙන් ඇතිවන සතුට ආරයන්ගේ නිර්යාණයක් වෙයි භාවනාවෙන් ඇතිවන්නා වූ සතුටද සිත මුරුදු කුඩා දරුවන් සීනිබෝල ටිකකින් සත පහකින් දහයකින් සතුළුට පැමිණෙන්නාක් මෙන් සිත මුරුදු අය භාවනාමය ප්‍රීතිය ඉක්මණින් ලබති. සිත දැඩි අය පමාාවී ලබති. නුවන දියුණුුවී මෙනෙහි කරන කරන වාරයක් පාසා පහසුවෙන් සංස්කාරයන්ගේ ඉපදීම් බිඳීම් දෙක පෙනෙන්නට වූ කලෙහි සැම දෙනාම මහත් වූ ප්‍රීතියක් ලබති එහින් බුදුන් වහන්සේ විසින් යතුෝ යතෝ සම්මසති කන්ධානං උද අබ්බයං ලබතේ පීතිී පාමුජ්ජං අමතං තං විජානත්තා යනු වදාරණ ලද්දේය යම් ඒ නාමරූප සමෝහයන්ගෙන් ස්කන්ධයන්ගේ ඉපදීම් බිදීම් දෙක සිහිකරේද ඒ සිහිකරන සිහිකරන නාමරෝපයන්ගෙන් මහත්වූද මදවූද ප්‍රීතිය ලබන්නේය. ඒ ප්‍රීතිය සංස්කාරයන්ගේ ඉපදීම් බිදීම් දක්නට සමත් වූ නුවනැති යෝගාවචරයන් හට අමුෘතයක් කිය යනු එහිතේරුමයි. ගේ සිත කාමයන් හීම පවත්පනු කැමැත්තක් විදර්ශනාවට නොකැමැත්තක් බොහෝ දෙනාට ඇත්තේය. අරති නම්ූ ඒ නොකමැති බැවින් ආවරණය කරනු ලබන බැවින්, ලෝකෙහි විදර්ශනා වැඩිය නොහැකි අයම බහුල වෙති. විදර්ශනා වැඩීමේ ශක්තිය ඇති අය මද වෙති. විදර්ශනා වඩන ටික දෙනාගෙන්, සමහරුන්ට බලාපොරොත්තුවන තරමට සමාධිය නොලබීම නිසාද බලාපොරොත්තුවන තරමට හොඳින් නාබරූපයන් නොවැටහීම නිසාද බලාපොරොත්තුවන විදර්ශනාඥාන විශේෂයෙන් බලාපොරොත්තු වේ හැටියට නොලබීම නිසාද භාවනාව අපප්‍රියවෙ එයින්ම සමහරුන්ගේ විදර්ශනාව කෙලවරවෙයි මෙසේ මේ අරති නම් වූ නොසතුට අලස බව විදර්ශනාව පටන් නොගත්තා වූ අයට පටන්ගැනීමට ඉඩ නොදීම් වශයෙන්ද පටන්ගත්තා අය එයින් පහකිරීම් වශයෙන්ද විදශනාවට බාධ කරන බැවින් නිර්යාණ ආවරණයකි. අෂ්ටම නිර්යාණය හා නිර්යාණ ආවරණය සබ්බේපි කුසලා දම්මා අරියානං නීයානං තේහි්ච කුසලේහි දම්මේහි අරියානීයන්ති සබ්බේපි අකුසලා දම්මා නීයානාවරණං තේහිච අකුසලේහි දම්මේහි නිවතත්තා කුසලේ දම්මේ අරියානං නීයානං න්පජානාතීති සබ්බේපි අකුසලා දම්මා නයානා වරනං තේරුම සකල කුසල ධර්මයෝම ආරයන්ගේ නිර්යාණේය හෙවත් ආරයන්හට සංසාර දුක්කයෙන් බැහැරවීමට කරුණුය. ඒ කුසල ධර්මයන් කරනකොට ආර්වයෝ, සංසාරයෙන් නික්ම නිවනට යන්නාහ. සකල අකුසල ධර්මයෝම නිර්යාන ආවරණයකි අකුසල ධර්මයන් විසින් කුසලධර්ම සංඛ්‍යාත නිර්වාණ මාර්ගය, අවුරණ බැවින්, සකල අකුසල ධර්මයෝම නිෙරයාන ආවරණයකි. මේ ඉහත දැක්කුණු පඩසම්බිදා පාටයේ තේරුමය. බවභෝග සම්පත් පතා සසර දිග්ගස්සා ගැනීම පිණිස කරන කුසලයන් හැර, සසර සෛර තරණය කිරීමට උපකාර කර ගැනීමේ අදහසින් නිවනට යොමුකොට කරන දන්දීම්, සිල්රැකීම්, භාවනාකිරීම්, මල්පහන්තිඳීම්, වැදීම් වත්පිල්වෙත් කිරීම් ආදී කුසල් සියල්ලම සංසාරය නික්මීමට කරනුවයි. සංසාරයේ නික්මීම සඳහා නිවන් පසක් කරනු සඳහා අසවල් පින නොකළ යුතුය කියා හල යුතු පිනක් නැත්තේය එබැවින් සංසාර සාගරයෙන් එතරවුණු කැමැති තැනැත්තා විසින් තමාට අවස්ථාව සැලසෙන හැටියට කරන්නට ලැබෙන සෑම පිනක්ම කළ යුතුය එහෙත් සංසාරයෙන් නික්්නීම සඳහා කළයුතු ප්‍රධාන කුසලය විදර්ශනා භාවනාව බව සැලකිය යුතුය පින් කොතෙක් කර ඇතත් විදර්ශනා කුසලයෙන් තොරව සංසාරෙන් නොනික් මියහැකය. විදර්ශනා කුසලේ අවසානය නිවන් පසක්කිරීම් වශයෙන් සංසාර දුක්කයෙන් බැහැරවීමය. ලාෞකික කුසලයන්ගේ සියල්ලට උසස් කුසලේ හැටියට කියයුත්තේ විදර්ශනා භාවනා කුසලේය. එබැවින් මල්පහන් පිදීම් තුරුවන් වැදීම් වතාවත් කිරීම් බනකීම් බන ඇසීම් ආදී පින්කම් කිරීමට ඉඩ ලබාගැනීම සඳහා විදර්ශනා භාවනාව අතපසු කිරීම සුදුසු නැත එස අතපසු කරතුහොත් ය මසකට දහසක් ලැබිය හැකි රස්සාාවක් මසකට සේයක් ලැබෙන රස්සාාවක් සඳහා අතහැර දැමීම වැනි ක්‍රියාවකි. විදර්ශනාවට අවකාශ ලබාගැනීම සඳහා වතාවත් වැදුම් පිදුම් ආදී පින්කම් හැරදැමීම වරද නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ අදහස එය බව අත්තදත්හ තෙරුන් වහන්සේගේ කතාවෙන් පෙනයි. ඒ කතාව මෙසේය. පිරිණිවීමට සමේප කාලයේ දිනක් තතාගතයන් වහන්සේ ික්ෂූ නමතා මෙන් හාර මසක්ගේ ඇවෑමෙන් තතාගතයන් වහන්සේගේ පිරිණිවීම සිදු වන්නේ යැයි වදාලසේක. ඒ අසා කලබල වූ හත්සීයක් පෘතජ්ජන භික්ෂූහු බුදුන් වහන්සේට නොදුරයින්ම වාසය කරමින් ඇවැත්නිි අපි දැන් කුමක් කරමුද පිළිපදිමුද යැයි සාකච්ඡා පවත්වමින් කල් ය වූහ අත්ත දත්හ තෙරුන් වහන්සේ පමණක් අපගේ ශාස්තෘන් වහන්සේ නොබෝ කලකින් පිරිනිවන් පානාසයක් මම තවම රහත් නොවූයෙමි බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම මාවිසින් අරහත්වයට පැමිණීම සඳහා වීර් කළේතුය එසිතා විවේක ස්ථානයන් සේවනය කරමින් භාවනා කරන්නට පටන් ගත්තාහ. උන්වහන්සේ අනිත් භික්‍ෂූන්ගේ සාකච්ඡාවලට සහභාග වන්නට නොගියහ. බුදුන් වහන්සේ ගැන සොයන්නට බලන්නට නොගියහ. අත්තදත්ත තෙරුන් වහන්සේගේ මේ හැසිරීම ගැන නොසතුරටත් සෙසු භික්‍ෂූහු ඇවැත්නි මෙතරම් බරපතල කරුණක් පැමිණ ඇති මේ අවස්ථාවේ ඔබ අපකරා නොවෙෙන්න්නේය අපකරන කිසි සාකච්ඡාවකට සහභාගී නොවන්නේ එහිය යැයි කියයා අතදද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට කැඳවාගෙන ගොස් බුදුන්වහන්සේට ඒ බව සැලකලෝය. එකල් හි බුදුරජානෝ මහන බි කුමත් නිසා එසේ හැසිරෙන් එැහු දැයි විචාලසේක් ස්වාමීනි නුබෝහන්සේගේ ජීවමාන කාලයේදීම මම රහත්වන්නට උත්සාහ කරමි යැයි තෙරුන් වහන්සේ වදාළ සේක. එකල් හි තතාගතයන් වහන්සේ අත්ත දත්ත තෙරුන් වහන්සේට සාධකාරදී, භික්හවේව, යස්ස මයි සිනේහෝ, අත්හි තේන අත්තදත්තේන විය භවිතුම් වට්ටති නැහි ගන්දාාහි දීහි පූජෙන්තෝ නාම මං පූජේති දම්මානු දම්ම පටිපත්යා පන මං පූජේතිී තස්මා අ්්‍යේනති අත්තදත්හ සදිසේනේව භවිතබ්බාන්. මහනෙනී යමිකු හට මා කෙරෙහි ස්නේහය ඇත්තේ නම් ොහු අත්த்தදත්த்தයන් වැනි වන්නට වටනේය. சුගந்த ආදෙන් පුදන තැනත්த்தේ மாපුදන්නේ නොවෙයි. ධර්මානුදම්ම ප්‍රතිපත්තියෙන්ම මාපුදන්නේවෙ. එබවි அஞ்ஞන් විසිந்து අත්த்தදත්த்தයන් වැනි විය යුතුயை වදාරා මේ ගාதாාවது වදාல සேக අත්த்தදත්थං පරත්තේන බහුණපින හාපයේ අත්තදත්හ මයිහ්ඥාය සදත්හ පසුතෝසියා මහත්වූද පරාර්ථයකින් ආත්මාර්ථය නොනසාගත යුතුය ආත්මාර්ථය සලකා ස්වාර්ථය සිදුකරගන්නෙකු විය යුතුය යනු මේ ගාථාවේ අදහසයි ගාථාව බොහෝ දෙනාට වරදවා තේරුම් ගැනීමට වැරදි අදහස් ඇතිකර ගැනීමට ඉඩ ඇතිගාථාවකි. මේ ලෞකිකාර්ථයන් සඳහා කරනලත් දේශනයක් නොව අරහත්පල සංඛ්‍යාත ලෝකෝත්තර ආර්ථය සඳහා කරනලද දේශනයකි. ලෝකෝත්තර අර්ථය සඳහා දේශනය කර ඇත්තේ ද සියල්ලන් සඳහා නොව අදහෙටම අරහත්වයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මොහොතකද අපතේ යන්නට නොහැර මුළු කාලේහිම විදශනා කරන යෝගාවචරයන් සඳහාය එබඳු යෝගාවචරයාටුවත්පිළිවෙත් ආදී අන්කටයුතු සඳහා විදශනා නවත්වමින් කරන්නට ගියහොත් සමහරවිට පැමිණිය හැකිව ඇති තත්ත්වයට පැමිණෙන්න්නට නොලැබී ආහැකිය එබැවින් එමද යෝගාවචරයන් විසින් ගුරුන්ගේ වැඩිමහල්ලන්ගේ ආගන්තුකයන්ගේ ගිලනුන්ගේ වත්පිළිවෙත් කිරීම ආදයටද කාලය නොයදවා තදින් විදර්ශනාවම කරගෙන යායුතුය. වත්පිළිවෙත් කිරීමත් සීලේ කොටසක් වන බැවින් කොතරම් උග්‍ර යෝගියකුට වුවද ඒවා නිකම්ම හැරදැමීම සුදුසු නැත. වත්පිළිවෙත් හැරදැමුවහොත් ඇවැත් සිදවෙේ. එය මගඵල ලැබීමට බාධාවක් වෙයි. එබැවින් යෝගාවචරයා ආචාරය උපාධියන් සමග වාසය කරන්නේ නම් උන්වහන්සේලාගෙන් හා සද්ධ විහාරිකයන්ගෙන් වත් නොකර විසීමට අවසර ලබාගෙන භාවනා කළයුතුය. වත් පිළිවෙ තාදිය කරන්නට සිදු නොවීම සඳහා යම් කිසි විවේකස්ථානය කොහෝ වෙසෙමින් භාවනා කළ යුතුය. තමා හුදකලාව වෙසෙන කල්හි වත්කරන්නට කෙනෙකු නැතිබැවින් වත් නොකිරීමෙන් සිදුවන ඇවැත් සිදුනොවෙයි. අවකාශ ඇතිහැටියට මධ්‍යම ප්‍රමාණයෙන් විදර්ශනා කරන තැනත්තා විසින්ම වැදුම් පිදුම් වත්පිළිවෙත් ආද පංකම් ආදරයෙන් කළ යුතුය වත් පිළිවෙත් ආදිය කිරීම පරමාර්ථ සාධනය වුවද ඒ පින්කම් ඔහුගේ විදර්ශනා කර්මය සිද්ධට පැමිණීමට ප්‍රත්‍ය වන බැවින් වත් පිල්වෙත් ආදිය කිරීම, ආත්මාර්ථය සිදුකර ගැනීමද වෙයි. නිර්යාාණය විස්තරය නිමි.